Crystal Audio Books ඔබ වෙත ගෙන එන Harry Potter සහ අග්නි කුසලානය තුන්වැනි පරිච්ඡේදය ආරාධනය. හැරි මුළුතැන් ගෙට පැමිණෙන විට ඩර්ස්ලිලා තිදෙන මේසේ වාඩි වී සිටිනු දක්නාලදී හැරි මුළුදැන් ගෙට ඇතුළු වෙද්දී හෝ මේසේ වාඩි ගනිද්දී කිසිවෙකු හෝ ඔහු දෙස බැලුවේ නැත. වර්නන් බාප්පාගේ මුහුණ ඩේලි මේල් පුවත්පතෙන් වැසී තිබින. පෙට්ටියුනියා පුංචි අම්මා ග්‍රේප් ෆෘට් ගෙඩියක් හතරට කපමින් සිටියාය. ඇයට ඇති වෙළඹකගේ මෙන් විශාල දත් පේලි දෙක මත තොල් දෙක උල් වී රැඳී තිබින. ඩඩ්ලි හැරි දෙස කෝපයෙන් බුම්මාගෙන බැලුවේය. කෙසේ වුවද ඔහු වෙනදාට වඩා ඉඩ ප්‍රමාණයක් ආක්‍රමණය කර ඇති බව හැරි දුටුවේය. මෙන්න ඩෙඩිඩාලින් ඔයාට ඒ ව්‍යවුලන හඬකින් කියමින් ග්‍රේප්ෆෘට් ගෙඩියෙන් සීන නොදමන ලද හතරෙන් පංගුවක් ඩඩ්ලිගේ පිඟානට දමන විට ඩඩ්ලි නුරුස්සන අයුරින් ඇය දෙස බැලුවේය. වර්ෂාවසාන පාසල් වාර්තාවද රැගෙන ඩඩ්ලි මෙවර ග්‍රීෂ්ම නිවාඩුව සඳහා නිවසට පැමිණි දින සිට ඩඩ්ලිට කල දශාව තරම් යහපත් නොවීය. සුපුරුදු පරිදිම වර්නන් බාප්පාද පෙට්ටියුනියා පුංචි අම්මාද ඩඩ්ලිගේ අසාර්ථක ප්‍රගති වාර්තාව පිළිබඳ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට විය. පෙට්ටියුනියා පුංචි අම්මා නිතරම කීවේ ඩඩ්ලි බොහෝ කුසලතාවලින් සමන්විත වූ දරුවෙකු වුවද අවාසනාවට මෙන් ඔහුගේ ගුරුවරුන් හට ඒ බව අවබෝධ නොවන බවයි. වර්නන් බාප්පා කීවේ තම පුතා මෝඩ අලස ළමයෙකු නොවන බවයි. එමෙන්ම වාර්තාවේ ඇති සටහන් පිළිබඳ විවේචනය කිරීමටද ඔහු අගබලාගත්ත. එයා ටිකක් කටකාර දඟකාර පුංචි එකෙක් තමයි, ඒත් එයා මැස්සකටුවත් හානියක් කරන කෙනෙක් නෙවෙයි. ඒ පෙට්ටියුනියා පුංචි අම්මා කීවේ දෙනතේ කඳුළු රඳවාගෙනය. කෙසේ වුවද ප්‍රගති වාර්තාවේ අවසානයේ පාසල් හෙදිය විසින් ඇතුළත් කොට තිබූ සටහන පිළිබඳ පෙට්ටියුනියා පුංචි අම්මාටවත් වර්නන් බාප්පාටවත් තේරුම් ගැනීමට නොහැකි විය. ඩඩ්ලි හොඳට වැඩුණු ඇඟපත ඇති වැඩිගෙන එන දරුවෙකු බව පෙට්ටියුනියා පුංචි අම්මා ඇදහුවාය. ඒ නිසා ඔහුට බොහෝ ආහාර අවශ්‍ය බව ඇගේ විශ්වාසය විය. එහෙත් පාසලේ ආහාර ගබඩාවේ ඔහුට අවශ්‍ය තරම් විශාල අයිස්ක්‍රීම් ගබඩා කර නොමැත. ඩඩ්ලි කුඩා ඇතෙකුගේ ප්‍රමාණයට ආරා ඇති බව ඇය නොදුටුවාය. මෙසේ හැරිගේ කාමරයද පවා කම්පනය කරවන සුළු වූ ඩඩ්ලිගේ නොරිස්සුම් සහගත කෑකෝ ගැසීම් ගෝර නාඩු කිරීම් වලින්ද පෙට්ටියුනියා පුංචි අම්මාගේ දෙනෙතින් ගලාගිය බොහෝ කඳුළු වලින්ද පසු නව පාලනය ආරම්භ විය. ස්මෙල්ටිං පාසලේ හෙදිය විසින් එවන ලද ආහාර ලැයිස්තුව ශීතකරණයේ අලවා තිබෙන. එය තුළ ඩඩ්ලිගේ ප්‍රියතම ආහාර වූ කේක් වර්ග, චොක්ලට් පොළු සහ බර්ගර් වර්ගද පැණි රස බීම වර්ගද තව දුරටත් තිබුණේ නැත. ඒ වෙනුවට එය තුළ දැන් වර්නන් බාප්පා විසින් සවුන්ගේ කෑම හැටියට හඳුන්වනු ලැබූ එළවලු වර්ග සහ පළතුරු වර්ග වලින් පිරී තිබෙන. ඒ පිළිබඳ ඩඩ්ලි තුළ අනුකූලතාවයක් ඇති කරනු වස් පවුලේ සිසු අයද එම ආහාර රටාවම අනුගත විය යුතු බව පෙට්ටියුනියා පුංචි අම්මා නිශේෂ්ඨ බලය යෙදුවාය. පෙට්ටියුනියා පුංචි අම්මා හැරීටද ග්‍රේප් ෆෘට් ගෙඩියෙන් කාලක් කෙව්වාය. එහෙත් එය ඩඩ්ලිට දුන් ග්‍රේප් ෆෘට් කෑල්ලට වඩා බොහෝ කුඩා බව හැරි දුටුවේය. ඩඩ්ලිගේ චිත්ත ධෛර්යය නගා සිටුවීමේ හොඳම ක්‍රමය අඩු තරමින් හැරීට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් Tamanට ලැබෙන බව ඩඩ්ලිට පෙන්වීම බව පෙට්ටියුනියා පුංචි අම්මා හිතන්නට ඇත. එහෙත් තම නිවසේ ඉහළ මාලයේ පොළොවේ බුරුල් වී ඇති ලෑලියට ආහාර සංගවා ඇති බවද පෙට්ටියුනියා පුංචි අම්මා දැන සිටියේ නැත. හැරි එම පොදු ආහාර වේලට කොහෙත්ම අනුගත වී නැති බව ඇය දන්නේ නැත. සම්පූර්ණ ග්‍රීෂ්ම නිවාඩුව තුළම Tamanට කැරට් ගෝවා වැනි එළවලු වලින් යැපීමට සිදුවීමට යන බව දැනගත් විගසම හැරි විසින් තම මිතුරන්ගෙන් ආධාර ඉල්ලා හෙඩ්විග් යවන ලදී. ඔහුද ඉතා අර්ථවත් ආකාරයට හැරිට උදව් කිරීමට ඉදිරිපත් වූහ. හර්මයිනි විසින් සීනි වලින් තොර අතුරුපස පුරවන ලද පෙට්ටියක් හෙඩ්විග් අත එවා තිබෙන. හොග්වර්ට්සි සතුන් රැකබලා ගන්නා තැනැත්තා වූ හැග්‍රිඩ්ද තමන් විසින් තම නිවසේදීම සාදන ලද රොක් කේක් පෙට්ටියක් එවා තිබෙන. නමුත් හැග්‍රිඩ්ගේ රොක් කේක් කා හොඳ හැටි අත්දැකීම් ඇති හැරි ඒවාට අතතැබුවේ නැත. කෙසේ වුවද වීස්ලි මහත්මිය තම පවුලේ බස්සා වූ එරල් අත දැවැන්ත පළතුරු කේක් ගෙඩියක්ද පේස්ට්‍රි වර්ග බොහෝ ප්‍රමාණයක්ද එවා තිබින. වයස්ගත වී සිටින අසරණ එරල්ට මෙම ගමනේ වෙහෙස නිවා ගැනීමට සම්පූර්ණ දින පහක් ගත විය. ඉන්පසුව එළඹී හැරීගේ උපන්දිනයේදී හැරීට අනර්ග උපන්දින කේක් 4ක් ලැබින. ඒවා හර්මයිනි, රොන්, හැග්‍රිඩ් සහ සීරියස් ගෙනි. එයින් තවත් දෙකක් එහෙම් පිටින්ම ඒවා සංගවා ඇති ස්ථානයේ තිබෙන බව දන්නා හැරී කිසි කතාවක් නැතිව තමන්ට දුන් ග්‍රේප්ෆෘට් කැබැල්ල කෑවේය. වර්නන් බාප්පා තමා කියවමින් සිටි පත්තරය පසකින් තබා තමා ඉදිරියේ ඇති ග්‍රේප්ෆෘට් කැබැල්ල දෙස බැලුවේ දිගු සුසුමක් හෙළමිනි. "මේකද?" ඊ ඔහු ගොරවමින් පෙට්ටියුනියා පුංචි අම්මාගෙන් ඇසුවේය. ඔහු දෙස දැඩි බැල්මක් හෙළූ පෙට්ටියුනියා පුංචි අම්මා ඩඩ්ලි දෙස ඉඟි කළාය. ඩඩ්ලි තම ග්‍රේප්ෆෘට් කැබැල්ල ගිල දමා චීන ඌරෙකුගේ බඳු තමනෙත් හැරීගේ ග්‍රේප්ෆෘට් කැබැල්ල දෙස යොමු කරගෙන සිටිනු පෙනින. තම උඩුරැවුල කම්පාවී යන ලෙස සුසුමක් හෙළූ වර්නන් බාප්පා හැන්ද අතර ගත්තේය. දොරේ සීනුව නාද විය. වර්නන් බාප්පා තම දැවැන්ත බර පුටුවෙන් නිදහස් කරගෙන බරට අඩි තබමින් දොර වෙත ගමන් කරන්නට විය. තම මව කේතලයේ දෙස බලා සිටිද්දී විදුලි වේගයෙන් ඩඩ්ලි වර්නන් බාප්පාගේ පිඟානේ තිබූ ග්‍රේප්ෆෘට් ගෙඩියේ ඉතිරිය ඩැහැගත්තේය. දොරටුව අසල කතාබහ කරන හඬ හැරීට ඇසින. යමෙක් සිනාසෙන හඬද වර්නන් බාප්පා කෙටියෙන් පිළිතුරු දෙන හඬද හැරීට ඇසුනේය. ඉන්පසු ඉදිරි දොර වැසුනේය. ඉන්පසු කඩදාසි ඉරා දමන හඬ හැරීට ශාලාව දෙසින් ඇසුනේය. පෙට්ටුනියා පුංචි අම්මා තේ පෝච්චිය මේසේ මත තබා වර්නන් බාප්පා ගියේ කොහෙටදයි දැන ගැනීමට ශාලාව දෙස කුතුහලයෙන් බැලුවාය. ඇයට එසේ වැඩි වේලාවක් සිටීමට සිදු නොවීය. ඔහු ආපසු පැමිණියේය. ඔහු කෝපාවිෂ්ට වී සිටියේය. "උඹා!" ඊ හැරී වෙත කඩා පැන්නේය. "යනවා ශාලයට!" මේ මොන හෙන ගෙඩියක් පාත්වීමක් දැයි සිතමින් හැරී තමා විසින් මෙවර කර ඇති අපරාධය කුමක්දැයි සිතා ගැනීමට උත්සාහ කළේය. තමා වාඩි වී සිටි පුටුවෙන් නැගී සිටි හැරී වර්නන් බාප්පා පසුපස ඊළඟ කාමරයට ගියේය. කාමරයට දෙදෙනාම ඇතුළු වූ පසු වර්නන් බාප්පා වේගයෙන් දොර වැසුවේය. "ඉතින්!" ඒ ගොරෝමින් උදුන වෙත ගිය වර්නන් බාප්පා ආපසු හැරී දෙස බැලුවේ ඔහු අත්තරංගුවට ගැනීමට ආසන්න බවක් පෙන්වමිනි. "ඉතින් මොකද?" ඒ කීමට හැරීගේ කටට වචන ගලා ආවේය. එහෙත් මේ උදේ පාන්දරින්ම වර්නන් බාප්පා කෝප ගැන්වීම නොසුදුසු බව හැරී තීරණය කළේය. විශේෂයෙන්ම ආහාර මඳකම නිසා ඉච්ඡා බංගත්වයට පැමිණ සිටින ඔහුට තවත් හිරිහැර නොකළ යුතු බවට හැරී තීරණය කළේය. ඒ නිසා ඔහු නිහඬව බාප්පා දෙස බලා සිටියේය. "මේක මේ දැන් ආවේ!" ඒ කියමින් වර්නන් බාප්පා දම් පැහැති කොළ කැබැල්ලක් හැරී වෙත දිගු කළේය. "මේ උඹ ගැන ලියුමක්!" හැරීගේ කුතුහලය වැඩි විය. තමා පිළිබඳ වර්නන් බාප්පාට ලියන්නේ කවුරුන්ද? ලියුම් බෙදන්නා අත මේ ලියුම එවා ඇත්තේ කවුද? වර්නන් බාප්පා හැරී දෙස රවා බලමින් ඉන්පසු කොළය දෙස බලාගෙන මහත් හඬින් එය කියවන්නට විය. "ආදරණීය ඩර්ස්ලි මහතා සහ මහත්මිය වෙතයි. අප දෙපාර්ශවය කිසිවෙකු විසින් කිසි දිනක එකිනෙකාට හඳුන්වා දී නැත. එහෙත් මගේ පුතා වන රොන් පිළිබඳ ඔබලා හැරිගෙන් බොහෝ දේ දැනගෙන ඇති බව මම දනිමි. හැරි ඔබලාට පවසා තිබිය හැකි පරිදි ලෝක කුඩිච් අවසාන තරගය ලබන සඳු දින රාත්‍රියේ පවත්වනු ඇත. මගේ ස්වාමි පුරුෂයා ආතර් මායා ක්‍රීඩා පිළිබඳ අමාත්‍යංශයේ තමන් සතු හැඳුනුම්කම් උපයෝගී කර ගනිමින් පළමු පන්තියේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සමත් වී ඇත. මෙය යමෙකුගේ ජීවිතයටම එක්වරක් ලැබෙන විරල අවස්ථාවක් නිසා මෙම තරගය නැරඹීමට හැරී රැගෙන යාමට අවසර දෙනු ඇතැයි සිතමි. වසර 30කින් බ්‍රිතාන්‍ය මෙම තරගයට සත්කාරක රට බවට පත් නොවී ඇති නිසා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම ඉතා දුෂ්කර විය. එමෙන්ම ග්‍රීෂ්ම නිවාඩුවේ ඉතිරි දින කිහිපය හැරීට අප නිවසේ රැඳී සිටීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටින අතර නිවාඩුව අවසානයේ හොග්වෝට්ස් බලා යාමට ඔහු ඉතා පරිස්සමෙන් දුම්රියට නැංවීමටද අපි පොරොන්දු වෙමු. අප සාමාන්‍යයෙන් ලිපි හුවමාරු කරගන්නා පිළිවෙලට ඔබගේ පිළිතුර නොපමාව එවීම හැරීගේ පැත්තෙන් ඔහුට වාසියක් වීමට ඉඩ ඇත. මගල්ස් ලියුම් බෙදන්නන් අපගේ ලිපිනය නොදන්නා අතර අප නිවස තිබෙන්නේ කොහෙද යන්න පවා ඔවුන් නොදන්නා බව මම සිතමි. හැරි ළඟදීම දැකීමට බලාපොරොත්තු වෙමි. ඔබගේ හිතවත් මෝලි වීස්ලි පාලි කවරයේ ප්‍රමාණවත් මුද්දර අලවා ඇතැයි සිතමි. ලිපිය කියවා නිම කළ වර්ණන් බාප්පා තම කබායේ උඩ සාක්කුවට අත දමා වෙනත් යමක් ඉවතට ගත්තේය. මේක බලපන්. ඔහු ගිගුරුවේය. වීස්ලි මහත්මියගේ ලිපිය එවා තිබූ කවරය ඔහු හැරි වෙත දිගු කළේය. හැරිට තම සිනහව මැඩ පවත්වා ගැනීමට මහත් සටනක් කිරීමට සිදුවිය. එම කවරය පුරාම වාගේ මුද්දර අලවා තිබෙන. හිස්ව තිබුණේ ඩර්ස්ලි මහත්මිය විසින් ඉතා කුඩා අකුරින් මහත් අපහසුවෙන් ලිපිනේ ලියා තිබූ කුඩා කොටුවක් පමණි. එය ඇතිතරම් මුද්දර අලවා තිබෙනව වෙනවා. හැරි කීවේ ඕනම අයෙකුට සිදුවිය හැකි වරදක් වීස්ලි මහත්මිය අතින් සිදුවී ඇති බවක් දක්වමිනි. ඔහුගේ බාප්පාගේ දෙනෙත් කෝපයෙන් දැල්වෙන්නට විය. තැපෑල කරුට මේකේ අමුත්තක් ඇති බව ඉව වැටිලා. ඒ ඔහු දත්මිටි කමින් කීවේය. මේ ලියුම කාගෙන්ද කියා දැනගැනීමට මිනිහට ලොකු උවමනාවක් තිබුණා. ඒක තමයි මිනිහ දොරේ සීනුව නාද කළේ. මේක විකාරයක් බව මිනිහට තේරෙන්නේ නැති. හැරි මුවින් නොබැන සිටියේය. මේ මුද්දර පිළිබඳ වර්ණන් බාප්පා මෙතරම් කාලගෝටියක් කරන්නේ ඇයිදයි සෙස්සෝ නොදැනිති. එහෙත් යන්තන් හෝ අසාමාන්‍ය දෙයක් සිදුවෙනවා නම් ඔවුන් කොපමණ කලබලයට පත්වෙන්නේ දැයි දැනගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් හැරි ඔවුන් ඇසුරු කර ඇත. ඔවුන්ගේ ලොකුම බිය වූයේ වීස්ලි මහත්මිය වැන්නවුන් සමග සබඳතාවක් ඉතා ඈතින් නුවද ඇති බව සෙසු අය දැනගනු ඇත යන්නයි. වර්ණන් බාප්පා හැරි දෙස දිගින් දිගටම රවා බලාගෙන සිටියේය. හැරි හැකිතාක් දුරට සාමාන්‍ය ලෙස මුහුණේ හැඟීම් පාලනය කරගෙන සිටීමට උත්සාහ කළේය. තමන් මෝඩ යමක් කිව්වොත් හෝ කළහොත් ඒ ජීවිතයටම බලපාන ප්‍රතික්‍රියාවක මූලාරම්භය විය හැක. වර්ණන් බාප්පා යමක් කියන තුරු හැරි බලා සිටියේය. එහෙත් වර්ණන් බාප්පාද කළේ දිගින් දිගටම හැරි දෙස බලා සිටීමයි. නිහඬතාව බිඳීමට අවසානයේ හැරි තීරණය කළේය. එහෙනම් මම යන්නද? හැරි ඇසුවේය. වර්ණන් බාප්පාගේ ලොකු දම් පැහැති මුහුණ හරහා විදුලියක් ගමන් කළාක් මෙන් විය. උඩු රැවුල ඉත්තෑ කූරමින් ඉදිරියට විහිදුනේය. එම රැවුලට පසුපසින් සිදුවන්නේ කුමක්දැයි හැරි දැන සිටියේය. වර්ණන් බාප්පාගේ සිත තුළ මහා කැළඹීමකි. හැඟීම් අතර ගැටුමකි. හැරිට යාමට දුනහොත් හැරි ප්‍රීතියට පත්වනු ඇත. හැරිට සතුටක් ලැබීම වැළැක්වීමට වර්ණන් බාප්පා වසර 13ක් තිස්සේ ලොකු අරගලයක් කරමින් සිට ඇත. අනෙක් අතට හැරිට වීස්ලි පවුලේ අය සමග නිවාඩුවේ ඉතිරි සති දෙක ගත කිරීමට ඉඩ දීමෙන් හැරි තම නිවසේ පදිංචි වී සිටීමේ කරදරයෙන් සති දෙකකට කලින් තමන්ට නිදහස් විය හැක. හැරි තම නිවසේ රැඳී සිටීම වර්ණන් බාප්පා නුරුස්සුවේය. ඔහු නැවත වීස්ලි මහත්මියගේ ලිපිය දෙස බලමින් තමාට සිතීමට කාලය ලබාගත්තේය. මේ ගෑණි කවුද? ඊ අප්‍රසන්න හැඟීමකින් යුතුව ඇගේ අස්සන දෙස බලමින් වර්ණන් බාප්පා ඇසුවේය. බාප්පයා දැකලා තියෙනවා. හැරි කීවේය. එයා මගේ යාළුවා රොන්ගේ අම්මා. එයා මම කිව්වේ එයා මේ පාසල් වාරයේ අවසන් වී ළමුන් එන සෑම විටකම දුම්රිය පොළට එනවා. හැරිට හොග්වෝට්ස් ශීඝ්‍රගාමී යන නම කියවෙන්නට ගියේය. එය කියනවා ඇසුනා නම් වර්ණන් බාප්පාගේ ඔළුවට කිසිදු සැකයක් නැතිව වෙස මූනියා ආරූඪ වන්නේය. ඩර්ස්ලි ගෘහය තුළ කිසිවෙකුත් හැරිගේ පාසලේ නම ශබ්ද නගා කීවේ නැත. වර්ණන් බාප්පා නල්ල රැලි කළ ගනිමින් යම්කිසි අප්‍රසන්න දෙයක් සිහිපත් කිරීමට උත්සාහ කළේය. අර මිටි තරබාරු ගෑණි නේද? ඔහු ගෙරෙව්වේය. අර රතු කෙස් ඇති ළමයි ගොඩාක් ඉන්න ගෑණි. හැරි නල්ල රැලි ගැසුවේය. මිටි තරබාරු? ඒ කියමින් මිනිසුන් හෙලා දැකීම වර්ණන් බාප්පාගේ විනෝදාංශය බව හැරිට මතක් විය. එහෙත් තම පුතා ඩඩ්ලිද බොහෝසේ තරබාරු මිටි කෙනෙකු නිසා සෙසු අය එසේ සමච්චලයට ලක් කිරීම උචිත නොවන බව හැරි කල්පනා කළේය. වර්ණන් බාප්පා තොල් උල් කරමින් කොයිරෙච් ඒ මිමිනුවේය. කොයිරෙච් මොන විකාරයක්ද? හැරිට සිතට දෙවන වරටද දැඩි කෝපයක් ඇතිවිය. ඒක ක්‍රීඩාවක්. හැරි කෙටියෙන් කීවේය. ඒ ක්‍රීඩාව කරන්නේ ඉදල් මිටි මත නැගලයි. හරි හරි ඒ වර්නන් බාප්පා මහා තනින් කීවේය. තම බාප්පා අන්දමන්ද වී සිටිනු දැක හැරී හේන් සතුටක් ලැබුවේය. තමන්ගේම ශාලයේදී ඉදල් මිටි යන වචනේ ඇසීම ඔහුට නොරුස්සුම් දෙයක් වන්නට ඇත. ඕ නැවත ලිපේ දෙස බලමින් තම නුරුස්සනා ස්වභාවය තුරන් කර ගැනීමට උත්සාහ කළේය. ඔහුගේ තොල් මත "ඔබේ පිළිතුර සාමාන්‍ය ආකාරයෙන් අපට එවන්න" යන වදන් හැඩගැසෙනු හැරී දුටුවේය. ඔහු ගැරෙව්වේය. "මොකද්ද මේ ගෑණි සාමාන්‍ය ආකාරයට යන්නෙන් අදහස් කරන්නේ?" "අපට සාමාන්‍ය වන ආකාරයට" හැරී කීවේය. ඉන්පසු තම බාප්පා යමක් කීමට පෙර මෙසේද කීවේය. "බාප්පා දන්නවනේ බස්සන්ගේ තැපෑල. ඒක තමයි මායාකාරයන්ගේ සාමාන්‍ය තැපෑල." තමන්ට හැරී විසින් දරුණු අපහාසයක් කරනු ලැබූ කලෙකමින් වර්නන් බාප්පා ප්‍රකෝපයට පත්විය. කෝපයෙන් වෙවුලමින් ඔහු ජනෙල් වීදුරු තුලින් වටපිට බැලුවේ. අසල්වාසීන් තම ජනෙල් වලට කන්තපාගෙන මේ කියන දේ අසා සිටින්නේද යන සැකේනි. "මගේ වහලයට ඔය විකාර කතා කියන්න එපා කියලා මං ඔබට කීපාරක් නම් කියලා තියෙනවාද?" ඔහු කෝපයෙන් කීවේය. ඔහුගේ මුහුණ දම් පැහැයට හුරු රත් පැහැගෙන තිබින. "උඹ ඔය ඔතන ඉන්නේ උඹේ ඔය ආකෘතක්නේ සිරුර මා සහ පෙටුනියා විසින් දෙනු ලැබූ ඇඳුම් වලින් වසාගෙනයි." "ඒ ඉතින් ඒ ඇඳුම් ඩඩ්ලි පට්ට ගැහුවට පස්සේනේ" හැරී නිවිසැනසෙල්ලේ කීවේය. ඇත්තටම හැරී ඇඳ සිටි ස්වීටරය කොතරම් විශාල දෙයත් ඒ පස්වතාවක් ඉහළට රෝල් කර ඇඳීමට හැරිට සිදුවිය. එය ඇඳ විට හැරිගේ දනහිස්තයක් දිගු විය. ඔහු ඇඳ සිටි ජීන්ස් කලසමද හැරිගේ කෙසඟ සිරුරට වඩා 4-5 ගුණයක් ලොකු වූවකි. "මට ඔය විදිහට කතා කරනවට මම කැමති නෑ" වර්නන් බාප්පා කෝපයෙන් පුපුරමින් කීවේය. එහෙත් මේ ඕනෙම දෙයක් නිහඬව අසා සිටීමට දැන් හැරී සූදානම් නැත. පනවන ලද ඕනෙම මෝඩ නීතියකට අවනත වූ කාලය දැන් ඉක්මවී ගොසිනි. ඔහු ඩඩ්ලිගේ ආහාර වට්ටෝරුවට අනුව ආහාර ගත්තේ නැත. එමෙන්ම තමන් ක්විඩිච් තරඟේ නැරඹීමට යාමෙන් වැළැක්වීමටද ඔවුන්ට හැකියාවක් නැත. හැරී දිග හුස්මක්ගෙන කඳ ඍජු කරගෙන මෙසේ කීවේය. "හොඳයි. මට ක්විඩිච් ලෝක කුසලානේ තරඟේ නැරඹීමට යන්න දෙන්නේ නැහැ. එහෙනම් මම දැන් යන්නද? මට තියෙන්නේ සීරියස් ලියුමක් ක්ලිනික විතරයි. දන්නවනේ මගේ පඤ්ඤා." ඔහු ඒ කලේය. ඔහු ඒ මැජික් වචනය කීවේය. වර්නන් බාප්පාගේ මොහොනිය වූ රතු පැහැයට කළු පැහැයක් මුසෙවි අමුතු දුර්වර්ණයක් මතුවනු හැරී බලා සිටියේය. "උඹ එයාට ලියනවා නේද?" වර්නන් බාප්පා කීවේය. එය ඉතා සාමකාමී කටහඬක් බවට පත් කිරීමට ඔහු උත්සාහ කළද වර්නන් බාප්පාගේ නෙත්වල කළු ඉංගිරියා දෙකී බිය මුසුවේ ඇති බව හැරී දුටුවේය. "ඔව් ඇයි?" හැරී අමුත්තක් නැතිව කීවේය. "එයාට මම ටික දෙනකින් ලිව්වේ නෑ. දන්නවනේ. මගෙන් ටික දවසකට ලිව්මක් ගියේ නැතිනම් එයා හිතන්න පුළුවන් මට කරදරයක් වෙලාවද්ද කියලා." හැරී තම වචන වලින් ඇතිවන ප්‍රතික්‍රියාව මද වේලාවක් නිරීක්ෂණය කරමින් සතුටු විය. මනසේ තෙල්ගා පීරන ලද වර්නන් බාප්පාගේ කෙස්වලට යටින් ඇති මොළයේ ක්‍රියා කරන ආකාරය හැරී උපකල්පනය කරන්නට විය. හැරී තම පඤ්ඤාට ලිපි ලිවීම නැවැත්වුවහොත් තමන් විසින් හැරීට නරක අයුරින් සලකනු ලබන බව සීරියස් හිතනු ඇත. තමන් හැරීට ක්විඩිච් තරඟය නැරඹීමට යාමට අවසර නොදුන්හොත් හැරී විසින් ඒ බව සීරියස්ට දන්වා යවනු ලබනු ඇති අතර එවිට තමන් විසින් හැරීට වෙනස්කම් කරනු ලබන බව සීරියස් දැනගනු ඇත. ඔහුගේ මනස තුළ සිදුවන විපර්යාසය හැරී දුටුවේ හරියටම ඔහුගේ හිස්කබල විනිවිද යන ද්‍රව්‍යයකින් සාදා ඇති පරිදිය හැරී සිනා නොවී සිටීමට උත්සාහ කළේය. එමෙන්ම හැකිතරම් දුරට තම මොහොනින් ඉරියව් පිළිබිඹු නොකර සිටීමට ඔහු උත්සාහ කළේය. ඉන්පසු "හොඳයි. එහෙනම් ඔබට යන්න පුළුවන්. ඔය විකාර මෝඩ මේ ලෝක කුසලාන මගුල බලන්න. ඔය විශ්ලලාට කියලා අරපන් ඇවිල්ලා උඹ එක්ක යන්න කියලා. කියපන් මට උඹව රැගෙන ගොස් උන්ට බාර දෙන්න වෙලාවක් නැත කියලා. හරිය උඹට ග්‍රීෂ්ම නිවාඩුවේ ඉතිරි කොටස උන්ගේ ගෙදර ගත කරන්න පුළුවන්. ඒ වගේම උඹේ පඤ්ඤාට කියලා අරපන් උඹ යනවයි කියලා." "හරි එහෙනම්." හැරී ප්‍රීති ප්‍රමෝදයට පත්වෙමින් කීවේය. හැරී ආපසු හැරී ශාලයේ දොර වෙත ගමන් කළේ ප්‍රීතියෙන් උඩපැන කෑ ගැසීමට තම සිත තුළ ඇති වූ ආශාව බලෙන් මැඩ පවත්වා ගනිමිනි. ඔහු යන්නේය. ඔහු වීශ්‍රීලාගේ ගෙදර යන්නේය. ඔහු ක්විඩිච් ලෝක කුසලානේ බැලීමට යන්නේය. ශාලයෙන් ශාලාවට ඇතුළුවෙත්ම හැරී එහි දොර පසුපස සැඟවී සිටිමින් තම දෙපළගේ කතාවට හොරෙන් ඇහුම්කන් දෙමින් සිටි ඩඩ්ලිගේ ඇඟේ නොහැපී බේරුණේ අනුනාවේනි. හැරිගේ මුහුණ පුරා මැවී තිබූ සිනහව දැක ඔහු කම්පනයට පත්විය. "ෂා! නියම උදේ ආහාර වේලක් නේද?" හැරි ඇසුවේය. "මගේ බඩ නම් හොඳට පිරලා. ඔයාගෙත් එහෙමද?" ඩඩ්ලිගේ මුහුණේ මතුවී තිබූ විශ්මයාර්ථ බැල්ම තමාටම සිනාසෙමින් හැරි එක් වරකට පඩි 3 බැගින් තරප්පු පෙළේ පඩි තරණය කර තම කාමරයට වැදුනේය. හැරි දුටු පළමු දේ නම් හෙඩ්විග් ආපසු පැමිණ ඇති බවයි. ඇය තම කූඩුව තුල වාඩි වී තම කහපාට විසල් නිත් හැරි වෙත යොමු කරගෙන යමක් පිළිබඳ තම කෝපය ප්‍රකාශ කරන හඬ තම හොටෙන් නිකුත් කරමින් සිටියේය. ඇගේ කෝපයට හේතු වී ඇති දේ එක්වරම වාගේ හැරි අවබෝධ කරගත්තේය. "ඔයි!" හැරි වේදනාවෙන් කෑගැසුවේය. අලු පැහැති ටෙනිස් බෝලයක් වන් දෙයක් හැරිගේ හිසේ පසෙක වැදුනේය. හැරි වේගයෙන් තම හිස අතගාමින් තම හිසේ වැදුනේ කුමක්දැයි දැන ගැනීමට වටපිට බැලුවේය. ඔහු දුටුවේ තම අතේ මිටට ගත හැකි ප්‍රමාණයේ ඉතා කුඩා බස්සෙකි. එම කුරුල්ලා හරියටම කාමරේ පුරා දිව යන නිලා කූරක් මෙන් වේගෙන් ඔබමොබ යමින් සිටියේය. එම බස්සා විසින් තම දෙපා පාමුල ලිපියක් දමා ඇති බව හැරි දුටුවේය. බිමට නැඹුරු වූ හැරි රොන්ගේ අත් අකුරු හඳුනාගෙන එම ලියුම් කවරේ ඉරා ලිපිය පිටතට ගත්තේය. ඒ තුල වූයේ හදිසියේ කුරුටු ගාන ලද පණිවිඩයකි. "හැරි, තාත්තට ටිකට් ලැබුණා. අයර්ලන්තයට එරෙහිව බල්ගේරියාව. සඳුදා රාත්‍රියේ අපේ අම්මා මගල්ස් පවුලට ලියනවා ඔයාව මෙහි එවනවෙන් ඉල්ලලා. සමහර විට ඒ ලියුම මේ වන විටත් ලැබිලා ඇති. මන් දන්නේ නෑ මගල්ස් ලොවේ ලිපි කොතරම් ඉක්මනින් යනවද කියලා. කොහම වුණත් පිග් අතේ මේ එවීමට මං කල්පනා කළා." හැරි පිග් යන වචනය දෙස බැලුවේය. ඉන්පසු වහලේ සිවිලිමේ ඇති විදුලි පහන වටා වේගයෙන් ගමන් කරමින් සිටින කුඩා බස්සා දෙස බැලුවේය. ඌරෙකුගේ ස්වරූපයට මෙතරම්ම සමා සතෙක් ඔහු මෙතෙක් දැක තිබුණේ නැත. තමාට රොන්ගේ අත්අකුරු කියවීමට අපහසු විය හැක. ඔහු නැවත ලිපිය වෙත හැරුණේය. "මගල්ස්ලා කැමති වුණත් නැති වුණත් තමස කැඳවාගෙන යන්න අපි එනවා. තමසට ලෝක කුසලාන තරඟේ මගහරින්න දෙන්න බෑ. අම්මයි තාත්තයි තමයි කිව්වේ අපි පළමුවෙන්ම ඔවුන්ගේ අවසරය ගන්න බලමු කියලා. ඒ අය අවසර දුන්නොත් වහාම තමසගේ පිළිතුර පිග්ගතේ එවනවා. එහෙනම් අපි ඉරිදා හවස 5ට ඔබ කැඳවාගෙන යන්නට එන්නම්. ඒ අය අකමැති වුණොත් ඒත් පිග්ගත පණිවිඩයක් එවන්න. අපි ඉරිදා හවස ඇවිල්ලා තමසේ අරගන්නම්. හැමෝනි අද හවස එනවා." පර්සි රැකියාව ආරම්භ කළා. ජාත්‍යන්තර මැජික් සහයෝගිතා දෙපාර්තමේන්තුවේ. "මේ සිටින තාක්කල් විදේශ පිළිබඳ කිසිවක් සඳහන් කරන්න එපා. එහෙම වුණොත් ඔබ කරදරයට පත්වෙන්න පුළුවන්. අපි ළඟදිම හම්බෙමු, රොන්." සිංගිති කුරුල්ලා හැරිගේ ඔළුව අසලින්ම වේගින් පියාඹීමට ඌ විට "පොඩ්ඩක් කලබල නැතිව ඉන්නවා" යයි හැරි කීවේය. ඌ තම හොටෙන් යම්කිසි හඬක් නිකුත් කරමින් Taman වටා පියඹන්නේ නිවැරදි පුද්ගලයාට ලියුම් වාරදීමට Taman සමත් වීමේ ප්‍රීතිය නිසා විය යුතුයයි හැරි සිතුවේය. "මෙහෙ එනවා. මේ උත්තරේ ආපහු රැගෙන එනවා." බස්සා හෙඩ්විගේ කූඩුව මතට පහත් විය. හෙඩ්විග් කුඩා බස්සා දෙස හෙළුවේ ප්‍රසන්න බැල්මක් නොවිය. හැරි නැවත වරක් තම රාජාලි පිහාටු පෑන අතරගෙන යමක් ලිව්වේය. "රොන්, සියල්ලම හරි. මට එනට අවසර ලැබුණා. හෙට හවස 5ට මම තමසේ මුණ ගැහෙනවා. මට තවත් බලන් ඉන්න බෑ." "හැරි." හැරි මෙම ලිපිය ඉතා කුඩාවට නමා ඉතා අපහසුවෙන් සිංගිති බස්සාගේ පාදයට තබා ගැට ගැසුවේය. එය හොඳ හැටි තම පාදයට තබා ගැටගසා ඇති බව දැනගත් වහාම ඌ විදුලි වේගයෙන් කවුලුවෙන් පිටතට පියඹා ගියේය. හැරි හෙඩ්විග් දෙස හැරුණේය. "දොර ගමනකට ලෑස්තිද?" හැරි ඇගෙන් ඇසුවේය. හෙඩ්විග් අබමානයෙන් යුතුව හඬක් නැගුවේය. "මේ ලියුම සීරියස්ට ගිහින් දෙන්න පුළුවන්ද?" ඔහු ඇසුවේ ලිපිය අතර ගනිමිනි. "කලබල වෙන්න එපා. මං එක තාම ඉවර කරේ නෑ." හැරි ලිපිය දිගහැර කලබලයෙන් යමක් ඒට එකතු කළේය. "ඔබට මා සම්බන්ධ කර ගැනීමට උවමනා නම් මම ග්‍රීෂ්ම නිවාඩුවේ ඉතිරි ටික ඉන්නේ මගේ යාළුවා රොන් වීස්රිලාගේ ගෙදරයි. එයාගේ තාත්තා අපිට ක්විඩිච් ලෝක කුසලානේ නරඹීම සඳහා ටිකට්පත් මිලදීගෙන තියෙනවා." ලිපිය ලියා නියම කළ පසු ඔහු එය හෙඩ්විගේ පාදයට තබා ගැට ගැසුවේය. ඇය එය තම පාදයට තබා ගැට ගැසන අතුරු අසාමාන්‍ය ආකාරයට තැන්පත්ව සිටියාය. ඒ හරියටම නියම තැපැල් ගෙනියන බස්සන් හැසිරී යුත්තේ මෙසේයයි කියා කියන්නක් මෙනි. "ඔයා ආපහු එන විට මං ඉන්නේ රොන්ගේ ගෙදර. හරිද?" හැරි ඇයට කීවේය. ඇය ඔහුගේ ඇඟිල්ල තම හොටෙන් ආදරයෙන් කෙනිත්වේය. ඉන්පසු ඇගේ විසල් පියාපත් විහිදා මහත් හඬක් නගමින් කවුලුවෙන් පිටතට ඉගිලී ගියාය. ඇය නොපෙනී යනතුරු හැරී බලා සිටියේය. ඉන්පසු තම කාමරය තුලට විත් බුරුල්ව ඇති ලෑල්ල ඔසවා එයට යටින් වූ හිඩැස තුලින් විසල් උපන්දින කේක් කැබැල්ලක් පිටතට ගත්තේය. ඔහු බිම වාඩි වී එය කෑමට පටන් ගත්තේ හද පිරී යන සතුටින් යුතුවය. ඔහුට කේක් තිබූ අතර ඩඩ්ලිට ග්‍රේප්ෆෘට් හැර අන් කිසිවක් තිබුණේ නැත. එය ග්‍රීෂ්ම ඍතුවේ ඉතා සුන්දර දිනයක් විය. හෙට තමා ප්‍රයිවට් ඩ්‍රයිව් මාවතෙන් ඉවත් වී යනු ඇත. ඔහුගේ කැලල නැවත යථා තත්වයට පත් වී ඇත. එහි වේදනාවක් නැත. කුඩිච් ලෝක කුසලාන තරඟෙන් නැරඹීමට තමාට අවස්ථාව උදා වී ඇත. දැන් කිසිවක් පිළිබඳ කනගාටු වීමට අවස්ථාව නොවේ. වෝල්ඩමෝට් සාමි පිළිබඳ උවද සිතමින් සිටීමට මෙය අවස්ථාව නොවේ.